ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා ඔබ සමගද වනසේක්වා සුභිශේෂක ශුදවර මාතේවතුමන් විසින් ලියන නත දේව වාක්‍ය නම් මෙසේය ස්වාමීන් වහන්සේට මහිමිය වේවා උන්වහන්සේ සමූහයා ළඟට ආකල එක් මිනිසෙකු උන්වහන්සේ වෙත ආවොත් උන්වහන්සේ ඉදිරියේ දනින් වැටි ස්වාමීනි මාගේ පුත්‍රයාට අනුකම්පා කළ මැනව ඔහු මීමැස් මොර රෝගෙන් තද බල ලෙස පීඩා විඳි බොහෝ වර ගින්නෙහිද වතුරෙහිද වැටිනි මම ඔහු ඔබගේ ශ්‍රාවකයන් වෙත ගෙනාවෙමිහෙත් ඔහු සුවපත් කිරීමට ඔවුන්ට නොපුළුවන් විය ජේසුස් වහන්සේ උත්තර දෙමින් අහෝ ඇදහිල්ල නොමැති හිතුවක්කාර පරම්පරාව මා කොපමණ කල් ඔබ සමග සිටින්නද කොපමණ කල් ඔබ ගැන ඉවසන්නද ඔහු මා වෙත ගෙනෙන්නේයි උන්වහන්සේ බදාළසේක ජේසුස් වහන්සේ දුෂ්ටාත්මයට තරවටු කළසේක එවිට දුෂ්ටාත්මය ඔහුගෙන් දුරව ගියේය එහෙමෝතේ පටන් ළමයා සුවපත් විය එවිට ශ්‍රාවකයෝ පෞද්ගලිකව ජේසුස් වහන්සේ වෙත ආවොත් ඒ දුෂ්ටාත්මය දුරු කරන්නට අපට බැරි වූයේ මන්දැයි ඇසූහ උන්වහන්සේ කතා කොට මෙසේ වදාළසේක ඔබගේ ඇදහිල්ල මදකම නිසාය සැබවින්ම මම ඔබට කියමි අබ මල් රේණුවක පමණවත් ඇදහිල්ල ඔබට ඇත්නම් මේ කන්දට මෙතනින් එතැනට යවයි කිවොත් ඒ යන්නේය ඔබට නොකළ හැකි කිසිවක් නැතැයි වදාළසේක ජීවමාන ස්වාමින් වහන්සේගේ සුභාරංචිය නම් මෙසේය සුවිශේෂ වාක්‍ය මාගින් අපගේ පව් මැකේවා පිසුළු මොහොතකට වාඩි වෙමු ඔබගේ ඇදහිල්ල කොහෙද ස්වාමීන් වහන්සේ තවත් වහන්සේගේ දේව බල ප්‍රකාශනයක ප්‍රාතිහාර්යක පෙළහැර පෑමක අත්දැකීමක් අද අපිට කතා කරද්දී ඔබට මට ප්‍රශ්නාර්ථයක් නැවත නැවතත් උන්වහන්සේ ඉදිරිපත් කරනවා ඔබගේ ඇදහිල්ල අපගේ ඇදහිල්ල කොහෙද යනුවෙන් තෙරෙසා මෞතුමිය ගැන ඔබ දන්නවා එතුමිය විටක කියනවා කතෝලික කම කියන මැෂින් එක තිබුණාට වැඩක් නෑ ඒකේ තෙල් ටික නැත්නම් we may have the machine but not the oil කතෝලික කම කියන මැෂින් එක තිබුණාට යන්ත්‍රය තිබුණාට වැඩක් නෑ ඒක බලගන්වන තෙල් ටික නැත්නම් ඔබ මගේ ජීවිතයේ මැෂින් එකක් නම් යන්ත්‍රයක් නම් ආදරම්මේ තාති දුවේ පුතේ කතෝලික කම කියන යන්ත්‍රය බලගන්වන බලය තමයි ඖෂධය තමයි විශ්වාසයේ බලය විශ්වාසයේ ශක්තිය වෙහිසට ඉහලින් කැරකෙනවා ෆෑන් එක එහෙම නේද මේ හෝල් එකේ ලයිට් ටික පත්තු වෙනවා මේ කැමරාව මෙහෙවන පුතා කැමරාව මෙහෙවනවා පියතුමා කතා කරන භාෂාව ශබ්දය ඔබට ඇහෙනවා මේ කිසිම අයිතමයක් ඒකකයක් පෞද්ගලිකව ක්‍රියාත්මක වෙන්නේ නැහැ මේ හැම උපකරණයකම සම්බන්ධතාවය පිටිපස්සේ තියෙන කොහෙටද මෙන් පවර් හවුස් එකට පද්ධතියට සම්බන්ධයි we should get connect ourselves to the main power source ඔබේ මගේ ජීවිතයේ පද්ධතියට සම්බන්ධ නැත්නම් ත්‍රිත්වික ආදරේ ක්‍රියාකාරී බලයට සම්බන්ධ නැත්නම් කතෝලික ජීවිතය අකර්මණ්‍යයි කතෝලික ජීවිතය අක්‍රීයයි ඉන්සතරේ සමෞතුමේ කියනවා කතෝලික ජීවිතයේ මැෂින් එකක් නම් බලගන්වන විශ්වාසය තමයි තෙල් ටික කතෝලික ජීවිතයේ සම්බන්ධතාවය ත්‍රිත්වික බලයත් එක්ක නැත්නම් ඒ ජීවිතය අකර්මණ්‍යයි අක්‍රීයයි මලානිකයි විශ්වාසයේ පිළිබඳව ඔබටත් පෞද්ගලිකව විවිධ අත්දැකීම් ඇති විශ්වාසයේ කෙනෙක්ගෙන් අහපුවම කෙනෙක් මෙතන කියාවි ෆාද මට ප්‍රශ්න කරදර නැතුව ඉන්න තියෙනවා නම් මම විශ්වාසවන්තයි මට ජීවිතේ වේදනාවක් නැත්තම් මගේ ජීවිතේ ස්ථිරයි විශ්වාසවන්තයි
Minyana kanthi ita palliya ita villa yaknya kalam mata situ petu de labena wanang mama Jesus tulah viswaswan tai mukadda viswaswan tapa kamakila kian. Shudu agus suni mani tuwan kino viswaswan tapa kamakia na de piti bandev gemburu arte yak deno mama hitane arte katane dewa amma tek viswasе dasе vidhiyata. E amma ge swarga ropan mangalle sihipat karante sudanam ban atme sudanam karna deva janata avak vidhiyata. E addekima menehi kiri madhe yogyai kela mang hitanava. Agus suni monituma keno faith it is the essential fact of our Christian salvation. Vishwase kela kyanne katholika jeevite galavima labime atyavashya sadakya. Maka deva chane kyanne vishwase yanu katholika jeevite galavima labime atyavashya sadakya. It is the essential fact of our Christian salvation. Faith. Vishwase. Shraddhava. In Sagusuni Munituma Itamala sent Kino Vishwase Kianemokad. Nahanse Adir Hatarekin Kinomi Adir Hatar Matakatiagan. Smaranaker and Menhaker and Punarucharanaker and Katapadankaragan. Nahanse Kienava, Vishwase Kian Katolika Gamburu Parinatakamokad. Subhasna Adahaganim. Adahagan Subhasna Pidiganim. Piligan Subhasna Jivat Kirima. Jivat Kirima Tula. Jesu Anusara Kirima. Vishwasayata Karna Hatarai Adanguinne. Palamu Mukadda Subhasna Piliganim. Kumagda? Piligan Subharanchi Adahaganim. Adahagan Subharanchi Jivat Kirima. Jivat Kirima Tula Jesu Anugamane Kirima. Katolik apa itu bishwas sekian benda manusia ini. Iten tahapu amu kumahari ayah. Adah apa itu yang prasn, viaul, kam, apahasukam, dekidiya, ambivalence. Adah meten hongga dene dekidiya benginno. Peka hamarat deka komisang halamang awi piti pasin dala. Apahasuta benginno, tehitu benginno. Lumen fidei, sudutum papuan si bishwas si alu kelipikino, bishwas si param satu ratamai bayar. Vishwase parama saturatamai baya. Api jeevite ta bayang inna wanang vishwase mage jeevite ing ektaravidiyakata penalagi hil. Namam bayai. Mage anagate gana bayai. Mage jeevite gana bayai. Mage salasum gana mam bayai. Vivahe gana bayai. Paudgalikatpe pidibandho mata bayai. Mang vetei keela bayai. Sagosu ni munituma kena vishwase kyanne vena monuvatne me subahasna adahaganim adahana subahasna jeevat kirima tulak kavada anugamane karanne Jesu anugamane kirima karna hatarai sudo vachane piliganim piliganna subaharanchiya adahaganim adahaganna subaharanchiya jeevat kirima tulak kavada anugamane karanne Jesus anugamane kirim. Iten tapi iten na puluan nang apa jiwite? Artekatan ekaran na puluan lassan ta hema paddeki makma. Vishwasing apa jiwite? Prasna palawa hari na puluan. Vishwasing apa jiwite? Wena bedan awalte apit uttar hoy agan na puluan. Esa shudu Bible le itam lassan te kena vishwasе khandak. Apit ekan hema dah magi tika kianne. Sami duni obama. Parvataya ve, ne tapi apa kita? Lasan terbitak kita. Galavim ve, ibevin manuseli, ob asalam seti mini kau macam mana ni? Ob mah, apa macam ni? Asalin seti nani sa, ibevin manuseli, ob asalam seti mini. Samiduni obama parvataya ve ibevin manuseli ob asalam sitimi. Hey, adhikima. Shudo Bible keno vishwase kandak. Vishwase balakotuak. Itan apita sanrakshane surakshita baba. Vishwase aloka stambayak, pradipagaryak, jeevite antentangval atagana, andakare kendirigana, khanipindankena apita jeevite pennana aloka stambayak, pradipagaryak vishwase.
විශ්වාසයේ ගැලවුම් කරුවෙක්. අපිට ගැලවෙන විශ්වාසයේ දෙන උදාහරණ ටික දන්නවන්නේ නේද? විශ්වාසයේ කවුද? මහා කන්දක්. විශ්වාසයේ මහා බලකොටුවක්. විශ්වාසයේ මහා ආලෝක ස්තම්භයක්. විශ්වාසය ගැලවුම් කාර තරන් වහන්සේ කෙනෙක්. විශ්වාසය ලැබෙන්නේ කොහොමද? පොත්පත් කියවමද? විශ්වාසය ලැබෙන්නේ කොහොමද? ඥානකාන්ති වලට ආපුවමද? කොහොමද ලැබෙන්නේ විශ්වාසය කියන්න බලන්න මට. අම්මා තාත්තගෙන්ද? පවුල් පොතේ නම ලිව්වමද? පල්ලියට ලොකු පඬුරක් දාපුවමද? ඒව දාන්න තේව නැතුව මම නඩත්තු කරන්න බෑනේ. කොහොමද විශ්වාසය ලැබෙන්නේ? විශ්වාසය ලැබෙන්නේ ශුද්ධෝ බයිබලෙම කියනවා දේව ආදරය තුලින් තමයි විශ්වාසය අපිට ලැබෙන්නේ. මොනවා තුලින්ද? ඔබ දෙවියන් වහන්සේට තියෙන ගැඹුරු ආදරය, වහන්සේ කෙරෙහි තියෙන ගැඹුරු විශ්වාසයට ලැබෙන තැග්ගක් තමයි විශ්වාසය. පොතපතෙන් බෑ, අභ්‍යාස කරලා බෑ, දේව ධර්මයේ පිළිබඳ පශ්චාත්තුපාදයක් කිරුවට විශ්වාසයේ ගෝචර වෙන්නේ නෑ. විශ්වාසය දේව ආදරයට ලැබෙන තැග්ගක්, දේව ගරුබියට ලැබෙන තැග්ගක් තමයි විශ්වාසය. මං ජේසුට බයයි, ත්‍රිත්වික ආදරයට බයයි, මං ඒ ඉස්සරහා අසරණයි. දේව ගරුබියට ලැබෙන තැග්ගක් තමයි විශ්වාසය. විශ්වාසය ඔබේ මගේ ජීවිතයේ වර්ධනය වෙන්නේ ගෞරවාන්විත භීතිය මත දෙවියන් කෙරෙහි තියෙන විශ්වාසය. ඔබට මට ලැබෙන්නේ ගැඹුරු දේව ආදරය ඉදිරියේ තියෙන පක්ෂපාතීත්වය මත. මොකද වචනය? පක්ෂපාතීත්වය. හිස නමන අයට, එහෙයි කියන අයට, ආමෙන් කියන අයට දේව ආදරය තුළ විශ්වාසය ලැබෙනවා, දේව ගරුබිය තුළ විශ්වාසය ලැබෙනවා, ගෞරවාන්විත භීතිය මත විශ්වාසය ලැබෙනවා, ගැඹුරු දේව පක්ෂපාතීත්වය මත අපිට විශ්වාසය ලැබෙනවා. ඒකට හොඳම උදාහරණය තමයි දේවාම්මා. අද ගොඩක් දේවාම්මා ගැන මෙනෙහි කළානේ නේද? දැන් ඔබ සුරලෝවට වැඩි මේ මංගල්‍යයේ සිහිපත් කරද්දී දේවාම්මා ගැනත් අද මං චුට්ටක් කියලා වචනේ බෙදා ගැනීම අවසන් කරන්නම්. 1830 දී හයවන පාවුළු පාප වහන්සේ ලියනවා ශුද්ධහසනීය ලිපියක් මරියාලිස් කුල්තුස්. අන්තර්ජාලයේ තියෙනවා බලන්න. මරියාලිස් කුල්තුස් දේවමාතා බැතිය මේරියන් කල්ට්, දේවමාතා සම්ප්‍රදාය කියන ලිපියේ පාප වහන්සේ කියනවා, හයවන පාවුළු පාප වහන්සේ දේව අම්මා කියන්නේ යාඥාවේ අම්මා. දේව අම්මා කියන්නේ බලාපොරොත්තුවේ අම්මා. දේව අම්මා කියන්නේ ජීවිතයේ දරා ගැනීමේ අම්මා. දේව අම්මා කියන්නේ විශ්වාසයේ අම්මා. සදේව අම්මත් එක්ක ජීවත් වෙන ඒ අම්මාට අපේ ජීවිතේ ඉඩහසරක් තියෙන සුද්ධෝ ජපමාලයත් එක්ක ඒ අම්මත් එක්ක ඒකාබද්ධ වන අයට යාඥාව ගැන කවුරුත් කියලා දෙන්න ඕනේ නැහැ. දේව අම්මත් එක්ක ගමනක් යන කෙනාට යාඥාව ගැන අමුතු දේශන ඕනේ නැහැ. අමුතු අර්ථකථන ඕනේ නැහැ. යාඥාවේ අම්මා. දේව අම්මා බලාපොරොත්තුවේ අම්මා. වික්ෂිප්ත වෙන්නේ නැහැ දේව අම්මත් එක්ක යන අය. බලාපොරොත්තුව තියනවා දේව අම්මා තුළ. දේව අම්මා කියන්නේ ඊළඟට දරා ගැනීමේ අම්මා. ජීවිතේ දුක් වේදනා, කම් කටළු, නැතිවීම, බිඳ වැටීම්, තමුන්ගේ පුතාගේ මලකඳ උකුලට ගන්න තරම් අවාසනාවන්ත වෙන අම්මා. හිතෙන්ද ඇති ගාබ්‍රියෙල් දේවදූතයා ඇවිල්ලා කියනවා විපුල ප්‍රසාදලත් උත්තමී ඔබහට මංගල වේ, දාවිද්ගේ නුවර රජෙක්. කෝ රජෙක්? ලෝකේ ක්‍රමයට දේව අම්මට ලකුණු දුන්නම බිඳුවයි. බිඳුවයි. ඉපදිච්ච දා ඉඳලා ප්‍රශ්න, ජීවත් වෙන්න තැනක් නැහැ. ලෝකේ පල්ලැහැම දරූපත ගවෝරුවක වදගාවිනා ප්‍රතික්ෂේපය, නිරුද්ධ මලකඳ, පුතාගේ මැරිච්ච මලකඳ උකුලේ තියාගත්තු අම්මා. බලාපොරොත්තුවේ අම්මා. දේව අම්මා කියන්නේ විශ්වාසයේ අම්මා. එනිසා දේව අම්මත් එක්ක අපි ජීවත් වෙද්දී අපි යාඥාවේ අම්මත් එක්ක, අපි බලාපොරොත්තුවේ අම්මත් එක්ක, අපි දරා ගැනීමේ අම්මත් එක්ක, ඒ වගේම අපි කොයි අම්මත් එක්කද? ඇදහිල්ලේ අම්මත් එක්ක. මම චුට්ටක් ඔබට මේ සරලව කියන්නම්කෝ. දේව අම්මගේ තිබිච්ච ජීවිතේ විශ්වාසයේ ගැඹුර මේක ජුදා 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 අයගේ ජීවිතයේ තාමත් තියෙනවා මේ අත්දැකීම. මොකද්ද දේව අම්මගේ විශ්වාසය? කාරණා තුනයි. සිදු වුණු දේ මොකක් වුණත්, සිදු වන දේ කුමක් වුවත්, සිදු විය හැකි දේ කුමක් වුවත්, දේව අම්මා දෙවියන්ට හේයි කිව්වා, ආමෙන් කිව්වා. මොකද්ද අත්දැකීම? අතීතයේ මට මොනවා වුණත්, අද වර්තමානයේ මගේ ජීවිත අත්දැකීම කුමක් වුවත්,
මන් නොදන්න අනාගතයේ හෙට මට මොනවා වුණත් දේවතාවතට මොකද කිව්වේ? එහෙයි කිව්වා, ආමෙන් කිව්වා. නා කතෝලික විශ්වාසී ඔප්නැන් වෙන්න ඕන කොහොමද? මගේ අතීතයේ මට මොනවා වුණත් අද වර්තමානයේ මට මොනවා වුණත් මගේ අත්දැකීම මන් නොදන්න හෙට අනාගතයේ මට මොනවා වුණත් අවිනිශ්චිතයි. දන්නේ උත්තරයක් නැහැ. නමුත් දේවතාවතට අපි මොකද කියන්නේ? එහෙයි කියනවා, ආමෙන් කියනවා. මගේ අතීතයේ මොනවා වුණත්, වර්තමානයේ මොන අත්දැකීමක් වුණත්, අනාගතයේ කොහොම වුණත් දෙවියන් වහන්සේට එහෙයි කියන අය තමයි කතෝලිකයෝ. ඔබේ විශ්වාසයට නොනේ විශ්වාසයට බැතුළුනම ඔබේ ජීවිතයේ බොහෝ දේවල් අර්ථකථනය කරගන්න ඔබට ලේසි. සිදු වුණු දේ, සිදුවන දේ, සිදුවිය හැකි දේ කුමක් වුවත් දෙවියන්ට එහෙයි කියනවා. එනිසා අපේ ජීවිතයේ දේව අම්මත් එක්ක මෙනෙහි කරද්දී අපිට ලොකු ආත්මික පසුබිමක් තියෙනවා. එනිසායි පාවුල් තුමා කියන්නේ, කතෝලිකයෝ කියන්නේ පේන දේවල් එක්ක ජීවත් වෙන අය නෙමේ, නොපෙනෙන අධ්‍යාත්මයත් එක්ක. දෘශ්‍යමාන දේ తాවකාලිකයි, අදෘශ්‍යමාන දේ සදාකාලිකයි. කූඩාරමක් වගේ මේ ශරීරයේ දිරදිරයයි. තව අවුරුදු පහකින් මෙතෙන්ට ආවොත් ඔබත් වැහැරිලා, අවුරුදු පහකින් මාත් වැහැරිලා. හැබැයි අලුත් වෙන දෙයක් තියෙනවා හැමදාම කතෝලික ජීවිතේ. මැරෙන්නේ නැහැ, දලු දදා තරුණ වෙනවා. මොකද්ද ඒ? වයසට යන්න යන්න දලුලන්නේ මොකද්ද? විශ්වාසයේ ජීවිතේ. පවුලතුමා කියන හෙබ්‍රෙව් ලිපියේ 2 කොරින්ති ලිපියේ අනවිභවනීය ඇදහිල්ල කියවල බලන්න ගෙදර ගිහිල්ලා. විශ්වාසය. එනිසා අදෘශ්‍යමාන ඇදහිල්ල එක්ක අපි ජීවත් වෙන ජනතාවක් වෙන්නට ඕන. එනිසා අවසාන වශයෙන් මම ඔබට කියනවා, දේවාම්මගේ ජීවිතයේ ගැඹුරුම දේ වන්දනාව තමයි, ගැඹුරුම නමස්කාරය තමයි, ගැඹුරු අවනතමහවය. මම මේ ළඟදි දේව ජනතාවට ඥානකාන්තියකදී කිව්වා, her mission was submission. වචනේ කියන්න පුළුවන්ද? Mary's mission was submission. දේව අම්මගේ ජීවිතේ ගැඹුරුම නමස්කාරය, ගැඹුරු වන්දනාව මොකක්ද? ධම්මේ තතිදී පුතේ, ගැඹුරුම නමස්කාරය තමයි ගැඹුරු අවනත භාවය. වචනේ කියන්නේ මොකද්ද? කතෝලික අපේ ගැඹුරුම වන්දනාව මොකද්ද? හා? ගැඹුරුම වන්දනාව මොකද්ද? ගැඹුරු අවනත භාවය. ජීවිතයේ අත්දැකීම, සිදුවීම කුමක් වුවත් අපි එහෙයි කියන අත්දැකීම, ආමෙන් කියන අත්දැකීම. මගේ ජීවිතේ, ඔබේ ජීවිතේ, අපේ ජීවිතේ කතෝලික වන්දනාවේ ගැඹුරුම නමස්කාරය මොකද්ද? ගැඹුරු අවනත භාවය. ඒක අපිට කියලා දෙන්නේ කවුද? දෙවම්මා. Her mission was submission. එනිසා අපේ ජීවිතේ ගැඹුරුම වන්දනාව තමයි. අපි ගත කරන කාලය සිද්ධාස්ථානයේ තැන නෙමෙයි, වන්දනා ගමනේ දුරදිග නෙමෙයි, සිද්ධාස්ථානයේ නෙමෙයි, ගිය රට දේශයේ නෙමෙයි. කතෝලික ජීවිතයේ ගැඹුරුම වන්දනාව, ගැඹුරු නමස්කාරය තමයි ගැඹුරු අවනත භාවය. අනේ බලය, ශක්තිය අද දවසේදී අපි ඉල්ලලා යාඥා කරමු. දේවම්ම කියන්නේ පළමු සත්ප්‍රසාද ගෘහය, පළමු සත්ප්‍රසාද කරඬුව දෙවන වතිකාන මන්ත්‍රණ සභාව කියනවා. ජීවමාන ජේසු පුතාව බඩේ තියාගත්තේ ගර්භාෂයේ අම්මා. පළමු සත්ප්‍රසාද ගෘහය, පළමු ජීවමාන සත්ප්‍රසාද කරඬුව මේරි. දේවාම්ම කියන්නේ විශ්වාසයේ සහ කීකරුකමේ දාසිය, believing and obeying mother. එනිසා ඒ අම්මාගේ ජීවිතයේ අත්දැකීමක් කරගන්න කතෝලිකගේ ජීවිතේ හරි පරිණතයි, හරි ගැඹුරුයි, හරි ශක්තිමත්, හරි ස්ථාවරයි. අපි ඒ අම්මට කියමු ඒ ස්ථාවරත්වයේ ගැඹුර අපිට දෙන්න කියලා. අවසාන වශයෙන් මම ඔබට කියනවා, විශේෂයෙන් දේව අම්මා පිළිබඳව සුදු අගෝස්සෝන මුනිතුමා කියනවා, දේව අම්මා කියලා කියන්නේ ජේසු පුතුණුවන්ගේ අම්මා විතරක් නෙමේ, ගැලවුම් කාර්යයාගේ අම්මා විතරක් නෙමේ, ගලවනු ලැබූ අප සියල්ලන්ගේ අම්මා. දේව අම්මා කියන්නේ කාගේ අම්මද? ගැලවුම් කාර්යයන්න්ගේ අම්මා විතරක් නෙමේ, ගලවනු ලැබූ අප සියල්ලන්ගේ මම. She is not only the mother of redeemer but also redeemed. දේවම්මා කියන්නේ ගැලුම් කාරතරන් වහන්සේගේ අම්මා විතරක් නෙමේ, ගලවනු ලැබූ අප සියල්ලන්ගේ අම්මා. සුදෝ බර්නාඩ්තුමා උන්වහන්සේ ලියන පොතක කියනවා, සුද්ධෝ සභාවේ හිස ජේසුනම්. කඳ කවුද? සභාව. එහෙනම් දේවම්මා කොහෙද? බර්නාඩ්තුමා උන්වහන්සේ ලියන පොතක අහනවා දේව ජනතාවගෙන්, සුද්ධෝ සභාවේ හිස කවුද?
Jesu, sabahava kaudha? Shariraya, devamma kaudha? Bernard tumaa kiyanawa devamma kiyanne bella. Devamma kiyanne gela bella. Hisa bandu Jesuta kanda bandu sabahava sambandha karana athyanta medahat karya tamai devamma. Me bella nathuwa hisata ananyathawayak naha. Bella nathuwa kandata ananyathawayakuth naha. Me yantranaye tiyenne eksat bawa tiyenne ekaathmika bawa tiyenne bellat ekka wage. Hisa bandu Jesuta kanda bandu sabahava eksat karanne ekaathmika karanne shuddho sabahave gela bella bandu kawuda? Deva amma. Api yaknaya karumu e ammage aanishansaya anubhavaya paudgalika jeevitha addakima addakimak neme atvindimak karagena ape jeevithayat wenas karanna nidahas karanna aa wala gebinna mariya nova oba game hada gasma handuna gatlanda kurusa paathraya putu samagin paanaya kala mariya deva amma deva putha winuwen kale natte eka deyai kaatada kiyanna puluwa eka deyai kale natte kurusa yana gahechcha nathi eka vitarai kurusa paathraya aarambhe indala mala kanda atata gannakan putha ekka giya එන ගැහිච්ච නැති ටික විතරයි she became the co-savior සම ගැලවුම් කාර්ය බවට කුරුස පාත්‍රයේ පානය කරලා එයපත් වුණා අනේ ආදර්ශයේ ඒ බලය ඒ ශක්තිය ආත්ම විශ්වාසය දේව සම්මුඛේ එහෙයි කීම ආමෙන් කියන අත්දැකීම අපේ පෞද්ගලික ජීවිතයටත් එක්සත් කර දෙන්න එකමුතු කරන්න සාංගිකව අපව ආත්මිකව ශාරීරිකව මානසිකව චෛතසිකව ආශිර්වාද කරන සුදෝ ස්වාමීනි කියලා අපට අවශ්‍ය පෞද්ගලික ආත්මික සුවය පත අපි යාඥා කරමු පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මණන්ගේද නාමෙන් ආමෙන්